සුබ දවසක්. ගමයි නගරය කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රපංච දෙකක්. ගමේ හැසිරෙන විදිහට නගරේ හැසිරෙන්න බෑ. අපි ඒ නිසා පොඩි උත්සාහයක් දරමු මේ ගමයි නගරයයි අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා හොයාගන්න. දැන් අපි දන්නවා ගමේ එකිනෙකා අඳුරන මිනිස්සු ඉන්නේ. නැන්ද මාමා කියලා, අයියා අක්කේ කියලා කතා කරන එකිනෙකා අතර නෑදෑ මිත්‍ර සම්බන්ධකම් තියෙන පිරිසක් හැමෝම දන්නවා. නගරයට ආපුවාම අපි ඔක්කොම ආගන්තුකයෝ. අල්ලපු ගෙදර මිනිහවත් අඳුරන්නේ නැහැ කියන නේ කියන්නේ. ඉතින් මේ වගේ ප්‍රධාන වෙනස්කමක් ගමයි නගරය අතර තියෙනවා. ඊට අමතරව දැන් ගමේ මේ වැටවල් තිබුණාට, මායින් තිබුණාට අපිට එක වත්තක ඉඳලා තව වත්තකට පැනලා යන්න පුළුවන්. කියන්නේ අපිට මේ වතු උඩින් පැනලා එහෙම පුරුද්දකුත් ගමේ තියෙනවා. ඒවා මායින් එච්චර ලොකුවට අදාළ වෙන්නේ නැහැ. ඒව නිකන් අර වෛක්‍ය සලකුණු කරන ඒවා මිසක් මේ ඒවා උස තාප්ප ගහලා වෙන් කළා නැහැ. නගරෙම නැහැ. ඒවා තාප්ප ගහලා ගේට්ටු දාලා ඒවට ලීසින් ඇතුල් වෙන්න බෑ. අවසර අරගෙන යන්න ඕන. එහෙම එකක් තියෙනවා. ගමේ ගෙදරකට ගොඩ වදින්න කලින් කෝල් කරලා අපොයින්ට්මන්ට් අරන් යන්න ඕනේ නැහැ. නගරෙ හැබැයි එහෙම බෑ. ඒ නිසා මේ විදිහට අපි එක්තරා දුරකට මේ නගර ඇතුලේ උස තාප්ප ඇතුලේ තනි වෙච්ච ස්වභාවයක් අපි දකිනවා. ගමේ එහෙම එකක් නොදකින අපි. ඊළඟ වැඩේ තමයි දැන් ගමේ බොහෝ දේ කරන්න සල්ලි ඕනේ නැහැ. අපිට මොන හරි කරදරයක් වුණාම මිනිස්සු එතනට එකතු වෙනවා. මරණයක් වුණොත්, මගුලක් වුණොත් එතනට එකතු වෙලා ස්වේච්ඡාවෙන් බොහෝ වැඩස් ටික සිද්ධ වෙනවා. එතකොට මේ ඒ නිසා සල්ලි එච්චරම අවශ්‍ය නැහැ ගම ඇතුලේ ඒ වගේ කටයුතු සඳහා. නගරෙහිම් බෑ. ඒ හැම එකක්ම මුදල් ගෙවලා කරගන්න ඕන. මොකද මිනිස්සු තනි වෙලා ඉන්නේ, මිනිසුන්ගේ සම්බන්ධකම් තියෙන්නේ මුදල් හරහා. වෙන සම්බන්ධකම් ඇත්තෙම නැති තරම්. එතකොට කවුරු හරි එහෙම මුදල් නැතුව සම්බන්ධ වෙන්නේ ගමේ ඉඳලා ආපු කෙනෙක් තමයි. ඒ කියන්නේ ගමේ ඉන්න නෑදෑයෙක් ආවොත් අන්න එතන තමයි මුදල් නැතුවනේ එන්නේ. නැත්තම් අනිත් සියලු දේම බොහෝ විට මුදල් මත තමයි සම්බන්ධකම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ඒ ගමේ තියෙන පහසු ජීවිතය, විශේෂම කරදරයක් වෙච්ච වෙලාවට තියෙන පහසුව නගරෙදි නැහැ. ඊළඟ වැඩේ තමයි මේ නගරේ ඉන්නවා නම් මේ රක්ෂණ සංස්ථාවකින්, රක්ෂණ කොම්පැනිකින් රක්ෂණයක් කරන් තියෙන්න ඕන අපේ හදිසියකදී වැඩ කටයුතු සඳහා. මරණයක්, මගුලක්, ලෙඩක්, දුකක්, කාර් එකක් ඇක්සිඩන්ට් වුණොත් ඒ වගේ දේවල් වලට රක්ෂණයක් කරන් තියෙන එක ප්‍රීමියම් එකක් ගෙවන්න ඕන. ගමේ රක්ෂණ කොම්පැනි නෑ. රක්ෂණ කොම්පැනි වලට තැනකුත් නෑ ගම ඇතුලේ. මොකද රක්ෂණේ සිද්ධ වෙන්නේ සාමූහික දෙයක් හැටියට. ගමේ මිනිස්සු එකිනෙකට උදව් කරනවා. ඒක තමයි රක්ෂණේ. එතකොට ප්‍රීමියම් එකක් ගෙවන්න ඕන මුදල් වලින් නෙවෙයි. ගමේ ප්‍රීමියම් එකක් ගෙවන්න ඕන. ඒ කොහොමද? වැඩවලින්. ඒ කියන්නේ කවුරු හරි ගමේ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැත්නම් එයා ගැන බලන්නේ නැහැ අනිත් අය. ගමෙන් පිටමං කරපු කෙනෙක් හැටියට තමයි එයාට ජීවත් වෙන්නේ, ආගන්තුකෙක් හැටියට. ගමේ කෙනෙක් නම් ගමේ දේවල් වලට සම්බන්ධ වෙන්න ඕන. ලෙඩක් දුකක් වුණොත්, මරණයක් මගුලක් වුණොත් යන්න ඕන. ඒවට තමන්ගේ දායකත්වය දක්වන්න ඕන. මේ එක්ක සල්ලි වලින්, එක්ක වෙන විදිහකට, එහෙම නැත්නම් ශ්‍රමයේ මොන විදිහකින් හරි පුළු පුළුවන් විදිහට. ඒක අහවල් දෙකින් කියලා නිශ්චයත් නැහැ. නගරේ නම් සල්ලි වලින්ම දෙන්න ඕන. එතකොට මේ රක්ෂණයක් තියෙනවා, එක්තරා ආකාරයක සුරක්ෂිත භාවයක් තියෙනවා ගම ඇතුලේ නගරය තුළ නොදකින. හැබැයි ඒක සල්ලි වලට නගරේනුත් ගන්න පුළුවන්. දැන් මේ ගතිකත්වයන් දෙකක්. දැන් ගමේ ජීවත් වෙන විදිහට නගරේ ජීවත් වෙන්න බැහැ, අවශ්‍යත් නැහැ. නගරේ ජීවත් වෙන විදිහට ගමේ ජීවත් වෙන්නත් බෑ. එන්නේ එහෙම කතන්දරයක් අපි මේක ඇතුලේ දකිනවා. ඊට අමතරව දැන් ගම ඇතුලේ මේ දුරාවලියක් තියෙනවා. ඒ කියන්නේ ලොක්කෙක් ඉන්නවා, ප්‍රභූවරු ටික දෙනෙක් ඉන්නවා, ඉඩම් තියෙන, සල්ලිය භාගි තියෙන, දේපල තියෙන, නිලතල දරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගමේ ප්‍රභූවරු. ඒගොල්ලන්ට සමාජී තැනක් තියෙනවා ගම ඇතුලේ. ඒගොල්ලෝ වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒගොල්ලන්ට ගොඩක් තැන්වලට ගියාම ඉඩ හසර හම්බ වෙනවා, ආසනයක් හම්බ වෙනවා. ඒ වගේම තියෙනවා. හැබැයි අපි නගරයට ආපුවාම එහෙම දුරාවලියක් දකින්න ලැබෙන්නේ නැහැ. අපි කඩේට ගියාම කවුරුත් එකයි. සුපර් මාකට් එකට ගියාම හැමෝම පොලිමේ ඉන්න ඕන. මම ලොක්කෙක් කියලා එයාට වෙනම සැලකීමක් සුපර් මාකට් එක ඇතුලේ නැහැ. ඉතින්
ඒක තමයි නගර ස්වභාවය. ඒතර මේ දුරාවලිය ගමේ තියෙන නගරේ නැති එකක් කියන එකත් අපි සැලකිල්ලට ගන්න ඕන. මේ දුරාවලියත් එක්ක තියෙන තව සම්බන්ධකමක් ටිකක් තියෙනවා ගමට. ඒක තමයි මේ ප්‍රභූවරු කියන අය ළඟ වැඩ කරනවා ගමේ මිනිස්සු ගිහිල්ලා. ඒ ඒ ඒ අඩු මාකට් එකේ ප්‍රයිස් එකට නෙවෙයි සමහරලාට. ඒ කියන්නේ වෙන තැනක කුලියට තැන නෙවෙයි. ඊට වඩා අඩු ගානකට වැඩ කරනවා. හැබැයි අඩු ගානකට වැඩ කරාට දවසේ අන්තිමට සමහරලාට ගෙදර ගෙන යන්න මේ හාල් ටිකක් වී ටිකක් එහෙම හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම කරදරයකදී පොඩි උදව්වක් ඒ ප්‍රභුවරු කරනවා වෙන්න පුළුවන්. ඒතර මේ සැලකීමට භාජනය වෙන්නේ මේ සම්බන්ධය ඇතුලේ. මේ සම්බන්ධයෙන් කාටද වාසිදායක කියන එක හරි අමාරු නිශ්චය කරන්න. මොකද මේ පොඩි මිනිහා සූරා කෑමකට ලක් වෙනවා එක්තරා දුරකට. හැබැයි ඔහුට ඒ අතරේ රක්ෂණයක් හම්බ වෙනවා ඒකට හිලව් හැටියට. ඒ කියන්නේ හදිසියක් වුණොත් මේ තමන් වැඩ කරන ප්‍රභූවරයන් කීයක් හරි ඉල්ල ගන්න හැකියාවක් උදව්වක් ගන්න හැකියාවක් එහෙම ඉඩකඩක් මේක ඇතුළේ තියෙනවා. මේ නගරේ වැඩ කරනකොට එහෙම නෑ. පඩි හම්බුනා එතනින් ඉවරයි. එතනින් පස්සේ වෙන සම්බන්ධකක් නෑ. ඒ නිසා ගමයි නගරයයි ඒ අතිනුත් වෙනස්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගමේ ජීවත් වෙච්ච මිනිස්සෙක් ගම ඇරලා නගරයට ආපුවාම මේ සමාජ දෙක අතර තියෙන ප්‍රතිවිරෝධය සහ වෙනස්කම් ඒක ඔහුට බලපාන්නේ කොහොමද? මේක වැදගත් එකක්. මොකද එක විදිහකට ජීවත් වෙච්ච කෙනෙකුට බල කරනවා ඊට වඩා එහෙම් පිටින් හාත්පසින් වෙනස් විදිහකට ජීවත් වෙන්න නගරයේ ඇතුලේ. මේ ඇඩ්ජස්ට්මන්ට් එකට මේ මේ වෙනසට හුරු වෙන්න කෙනෙකුට කාලයක් යනවා. ඒ කාලය ඇතුළත ඔහු ටිකක් අසහනෙන්පත් වෙනවා. ඒ වුණාට ගම ඇරලාවේ යම්කිසි අරමුණක් එක්ක මං හිතන්නේ ගොඩක් වෙලාවට ආර්ථික අරමුණු තමයි මුල් වෙන්නේ ගම ඇරලා එන්න. ගමේ ආර්ථික අවස්ථාවක් නැහැ. නගරේ තමයි ඉව තියෙන්නේ රැකියාවක් බිස්නස් එකක් ඒව ඔක්කොම කරන්න පුළුවන් නගරය ඇතුලේ. ගම ඇතුලේ බොහොම පුංචි ඉඩක් තියෙන්නේ. ඉතින් ඒ නිසා එන මිනිස්සයාට මේකට කොහොම හරි එකතු වෙන්න වෙනවා. දැන් මේ ගමෙන් එළියට ඇවිල්ලා මේ නගරේ කාලය ජීවත් වෙනකොට දැන් මේ නාගරික ජීවිතයට හුරු වුණාම ගමත් එක්ක තියෙන සම්බන්ධය පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවද? මේක ලොකු ගැටලුවක්. මොකද ගමත් එක්ක තියෙනවා මේ සොඳුරු මතකයන් මේ පුද්ගලයාට. මොකද තමන්ගේ අතීතයේ ළමා කාලයේ ඒකේ හුරු කන් ඔක්කොම තියෙන්නේ ගමත් එක්ක. එතකොට ඒ ගම පිළිබඳ ඒ සුන්දර මතකයන් අවදි කරගන්න ඔහු ගමට යනවා. හැබැයි ගමට ගියාම ඔහු ටික දවසයි රැඳෙන්නේ. එතකොට ඔහුට සිද්ධ වෙනවා විශාල තෑගි භෝග ටිකක් අරගෙන යන්න. කියන්නේ නගරේ හම්බ කරපු සල්ලි ටිකක් ගමේ වියදම් කරන්න වෙනවා. මොකද දැන් ඔහුත් එක්තරා ආකාරයක ප්‍රභු මට්ටමට වැටිලා. එතකොට සැලකිලි ලබන්න නම් ටිකක් ලෝස් නැතුව වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ටික දවසක් යනකොට ගමට යන වාර ගාන අඩු වෙනවා. ගමෙන් ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. මොකද නගරේ ජීවත් වෙන මිනිස්සුෙකුට ගමේ ඇතුලේ උදව්වක් එන්නේ කලාතුරකින් හදිසියෙන්. ඒ උදව්ව සල්ලි තියෙනවා නම් නගරෙන් ගන්න ඕන තරම් විදි සහ ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් නිසා නගරයේදී සල්ලි විතරයි අවශ්‍ය. ඉතින් නිසා මේ ගමත් එක්ක තියෙන පෙකෙනි වැල එන්නේන දුර්වල වෙලා එක මොහොතක කැඩිලා යන්න පුළුවන්. ඒ කියන්නේ ගමත් එක්ක තියෙන සියලු සම්බන්ධකම් නැති වෙලා යන්න හැකියාව තියෙනවා. එහෙම වෙලාවක හදිසියේ අවුරුදු ගානකට සැරයක් ගමට ගිහිල්ලා අර පරණ මතකයන් අලුත් කරගන්න උත්සාහ කරනවා මිසක් ගමත් එක්ක එහෙමට ලොකු සම්බන්ධයක් මේ පුද්ගලයා තුළ තවදුරටත් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ නගරේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ශික්ෂණය සහ වෙනස්කම් තාමත් සමහරවිට මේ පුද්ගලයාට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නගර ජීවත් වෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේ කරුණු කාරණා මත හැඟීම් වලින් ටිකක් ව්‍යුක්ත වෙලා නිකන් ගණන් හිලවක හදලා ජීවත් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒකට හුරු වෙන්න බැරි වුණොත් එයා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා.
ඒ විතරක් නෙවෙයි දැන් මේ මේ ඒ කියන්නේ මානසිකව තාමත් ගමේ ඉන්න පුළුවන් ශාරීරිකව නගරේ ජීවත් වුණාට. මොකද තාමත් අර පරණ පුරුදු හුරුකම් ඒක ගමෙන් ආපු ඒවා වෙන්න පුළුවන් තාමත් තියෙන. ඒ නිසා බොහෝ ගමෙන් නගරයට සංක්‍රමණය වෙච්ච අය මානසිකව තාමත් ගමේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට සමහර අය උත්සාහ කරනවා මේ නගරය ඇතුලේ ගමක් හදාගන්න. ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවට ගියා වුණත් ඒ ඔස්ට්‍රේලියාව ඇතුලේ පොඩි ගමක් පන්සලක් තියෙන මේ එහෙම ගමක් හදාගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ වුණාට සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඉතුරු සියල්ල මේ වෙනම ගතිකත්වයක් තුල තමයි වැඩ කරන්නේ. දැන් මේ මේක හොඳටම නිරූපණය කරපු නවකතාවක් තමයි ගම්පෙරළිය සහ ඒකත් එක්ක ඇඳුණු අනිත් නවකතා දෙක කලියුගයේ සහ යුගාන්තය. ඒතර මේකේ මාටි වික්‍රමසිංහ මේ මේ පරිවර්තනය ගැන ලස්සන අපූර්වට විස්තරයක් කරනවා. දැන් වැඩි තියෙන්නේ ඒ පරිවර්තනය අර භෞතික වුණාට ශාරීරික වුණාට මානසික වෙච්ච නැති එකේ ගැටලුව රටට විවිධාකාරයෙන් බලපාලා තියෙනවා. ඒ කියන්නේ අපිට තාමත් ලෝකයට ගැළපෙන ආර්ථිකයක් හදාගන්න බැරි වෙලා තියෙනවා. එහෙම ආර්ථික මොඩල් එකක් හදාගන්න බැරි වෙලා තියෙනවා. එහෙම පාලන ව්‍යූහයක් හදාගන්න බැරි වෙලා තියෙනවා. මේ මේ අපේ ගමේ මානසිකත්වය තාමත් අපි තුල රැඳිලා පවතින නිසා. ඉතින් මම කැමති ඒක හඳුන්වන්නේ නිකන් ගන්ධබ්බවදියක් කියලා. ගන්ධබ්බවදියක ස්වභාවය තමයි තමන් හිටපු තැනින් ඉගිල්ලලා තියෙනවා. හැබැයි අලුත් තැනක පැලපදියම් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේක පාවෙන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මානසිකව පාවෙන මුල්ැද ගන්න නැති එකක්. ඒ නිසාම ලොකු අවිනිශ්චිතතාවයක්. ඩිරෙක්ෂන් එකක් නැති කමක්, දිශා නැතියක් නැති කමක්, යන්නේ කොහෙද කියලා හරියට දන්නේ නැති කමක්. එක වෙලාවකට එක පැත්තකට ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා, තව වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලනවා, විවිධ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මේ දෙපැත්තටම රැලි හැදෙන ස්වභාවයක්. මොන පැත්තටද යන්නේ කියලා හරියට වැටහීමක් නැති කමක් මේක ඇතුලේ අපි දකිනවා. මේ අය අපි ගත්තොත් මේ ගමෙන් නගරයට ආපු අය බොහෝ ජීවත් වෙන්නේ කලම්බු සබ්බර්බ්ස් කියන හරිය. එතකොට ඒකට අයිති වෙනවා මහරගම, හෝමගම, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, ඒ වත්තල පැත්තේ, එහෙම ජාහැල ඒ පැත්තේ, ඒකල, ඒ වගේ පැති ගණනාවක් සහිතව මේ ඒ කියන්නේ කොළඹම නෙවෙයි කොළඹ වටා තියෙන භූමි ප්‍රදේශයේ තමයි මේකළු පැතිරලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මතය සමාජයට ලොකු දැඩි බලපෑමක් කරනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය ප්‍රතිසංස්කරණවලට වේවා, ආර්ථිකයේ මොඩල් එකට වේවා, ඒ හැම එකටම මේ අය බලපෑමක් කරනවා. ඒතකොට ගමේ මානසිකත්වය ඇතුළු තමයි මේ බලපෑම කරන්නේ. ඒ නිසාම අපිට එක පැත්තකින් ඉදිරියට යන්න බැරි කමක් මේක ඇතුළේ තියෙනවා. ඒ නිසා මගේ අදහස නම් මේ මේ ගන්ධබ්බවදී ඉන්න ගමෙන් නගරට ආපු මිනිසුන්ගේ හැසිරීම සහ උන්ගේ ගතිගතය මම හිතන්නේ අපි හැම ගොඩක් අය ඒකට ඇතුළත් වෙනවා. ඒක අපි තේරුම් අරගෙන ඒකේ තියෙන සීමාවන් තේරුම් අරගෙන මේක අතික්‍රමණය කරන්නේ කොහොමද? අපි කොහොමද ප්ලග් වෙන්නේ ලෝකේ ඉස්සරහට යන ලෝකයක් එක්ක? ඒ කියන්නේ ගමේ පෙකණිවැල කැඩුවා තමයි ශාරීරිකව, මානසිකව ඒක කඩන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගත්තොත් මිසක් අපිට ඉස්සරහට ගමනක් නැහැ කියන එකයි මගේ අදහස. ඒ නිසා ඒ පණිවිඩය ගේනවා සංවාදයකට විවෘතයි. මම කැමති මේ මේක මේක තවදුරටත් කතා කරන්න. මම නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ ඉඩ කඩ තියාගෙන අද සංවාදයෙන් සමු ගන්නවා. ඉතින් සුබ දවසක්. ගිල්ලා එන්න.